එදිරි ජීවිත වැඩ කරද්දී අපේ නිතර ෆයිල්ස් එන්න එන ප්‍රමාණය වැඩි වෙන අපේ දත්ත ප්‍රමාණය එන්න එන වැඩි වෙන්න අපි පෙළ පෙළ දෙයක් තමයි අපේ ස්ටෝරේජ් එක එක්ස්ටෙන්ඩ් කරගන්නේ. මෙහෙම එක්ස්ටෙන්ඩ් කරගන්න බොහෝ දෙනෙක් කවුතේ සල්ලි දීලා වෙනත් ඩිවයිසස් සල්ලි දීලා ගන්නවා. ඒ කියන්නේ 2TB hard disk එකක් තිබිච්ච කෙනා තවත් 2TB hard disk එකක් ගන්නවා. ඒ වගේ තමන්ගේ ස්ටෝරේජ් එක එක්ස්ටෙන්ඩ් කරගන්න ගොඩ දෙනෙක් උනන්දු වෙනවා. නමුත් ඕගලන්ට මේ වැඩේ කරන්න තියෙන සරලම ගොඩම හොඳ ක්‍රමයක් තමයි cloud storage. මොකද්ද මේ cloud services කියන්නේ? මේ cloud වලින් තියෙන ප්‍රයෝජන ආරක්ෂාව ගැන අද අපි කතා කරමු. තාක්ෂණිකව වැඩ ඔයාව iBond කියලා පිළිගන්නවා SL Geek එකෙන් ගෙන තවත් වීඩියෝ එකකට. cloud services කියන්නේ සරලවම කිව්වොත් අහසේ වළාකුළක අපේ data save කරගන්නවා වගේ තේරුවක් සරලවම තියෙන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ දන්නේ ඉන්ටර්නෙට් කියන්නේ සාබන්නේ අපි කවදාවත් අපේ server computers දකින්නේ නැතර. ඒ කියන්නේ මම මේ කියන අදහස් කරන්නේ ඔගොල්ලෝ කවදාවත් දැකලා Facebook එකේ server computers. ඒක සෑහෙන ඈත තැනක තියෙන්නේ. ඒක මේ data අපේ data store වෙලා තියෙන්නේ අපි නොදකපු computer එක. ඉතින් ඒක නිසා අපිට මේක කියන බුල cloud වල මේ අපේ data තියනවා වගේ දෙන මේ වගේ තේරුමක් නිසා තමයි මම දන්න විදිහට මේ cloud storage වලට මේ නම වෙලා තියෙන්නේ. ඉතින් cloud service එක කියලා ඇත්තටම ගොඩක් හොඳ දෙයක්. මේක සල්ලි දීලා වගේම නොමිලේත් ලබා ගන්න පුළුවන් කියපු වාසියක්. ඉතින් මේ cloud service ගොඩක් ඒවේ නොමිලේ අපිට සැලකිය යුතු දත්ත ප්‍රමාණය ලබා දෙනවා. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ අලුතෙන් Google account එකක් එදුවොත් දැනට GB 15ක් ලබා දෙනවා. වෙනත් account වල Microsoft වගේ සවස් සමගම් රාශියක් ඉන්න මේක මේ විදිහට කරගෙන යන්න ඔයගොල්ලෝ උඩතර දඬුවම් ඇති Dropbox ඊට පස්සේ මේ mega මේ වගේ ගොඩක් sites තියෙනවා මේ online cloud storage පවත්වාගෙන යන. ඉතින් මේ cloud storage වල තියෙන වාසි තමයි අපේ email එකේ password එකයි, ඒ කියන්නේ account එකේ හදපු email එකේ password එකයි දන්නවනම් මේ storage එක ඕනතර කිදා access කිරීමේ හැකියාව තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ලංකාවේද පිටරටද කියලා. ඕන පරිගණකේ ඕනම දුරකථනයකේ ඕනම වෙලාවක. ඉතින් මෙන්න මේක ගොඩක් ලොකු විශේෂත්වයක් මේ cloud services වල තියෙන. මේ විදිහට අපි cloud service එක පාවිච්චි කරන්න පුරුදු වුණොත් මුල් කාලේ පුරුදු වෙද්දී මේකට අපි අත්‍යවශ්‍ය ෆයිල්ස් ටික විතරක් දාගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා හිතන්න ඔයා ප්‍රසන්ටේෂන් කරන කෙනෙක්. ඔයා හදන ප්‍රසන්ටේෂන්ස් මේ වගේ cloud service එක save කරගෙන හිතන්නකෝ. එතකොට නිකබට හරි ඔයා දාලා තිබිච්ච ප්‍රසන්ටේෂන්ස් තියෙන hard disk එකක් එහෙම නැත්නම් flash drive එකක් මොනවා හරි වෙලා damage වුණත් ඔයාට අර ප්‍රසන්ටේෂන් ටික ඕනම තැනක ඉඳන් ගෙනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න ඔයා මේ Google drive එකක ගමු උදාහරණයකට. ඔයා මොකක් හරි ප්‍රසන්ටේෂන් එකක් කරන්නදී මේක Google drive එකට upload කරනවා gederiba. ඊට පස්සේ ඔයාලා අදාළ ආයතනයට ගිහිල්ලා ඔෆිස් එකට ගිහිල්ලා එහෙම නැත්නම් මේ ප්‍රසන්ටේෂන් එක කරන තැනට ගිහිල්ලා ඔයාට පහසුවෙන් මේක access කරලා මේක වෙනත් computer එකේ play කරන්න හැකියාව තියෙනවා. මේ ගොඩක් පාස් තියෙනවා cloud services වල. මේකදී ඇත්තටම ඔයාගේ පෞද්ගලික දත්ත මේක දැම්මත් කිසිම ගැටලුවක් නැහැ. හැබැයි මතක තියාගන්න මේ service එක හොඳ service එකක් නම් විතරක් ඒක කරන්න. උදාහරණයක් විදිහට ඔයගොල්ලන්ටම කලින් වීඩියෝ එකක් ඇදුවා Dropbox එකේ account මිලියන 62ක් විතර හැකර් ප්‍රහාරයකට ලක් වෙලා සියලුම දත්ත ඉන්ටර්නෙට් එක පුරා විහිදී ගියා. Dropbox කියන අපිට 100%ක් ගොඩක් ආරක්ෂාවක් තියෙනවා කියන පුළුවන් සයිට් එකක් දෙවි. නමුත් ඔයාලට Google Microsoft වගේ සයිට් එකකට එකතු වෙන්න පුළුවන් නම් ඒ cloud service එකක join වෙන්න පුළුවන් නම් මෙන්න මේක ඔයාලට හොඳම ආයෝජනයක්. එහෙම නැත්නම් ඔයාලට මේක සල්ලි වියදම් කරන්න බැරි නම් ඔයාලට මේක free service එකක් හරි ගන්න පුළුවන්. ඔයාලට සැලකිය යුතු GB ප්‍රමාණයක් ඒත් හම්බ වෙනවා. ඔයාලා Microsoft 365 වගේ package එකක් ගනිද්දී ඔයාලට කොහොමත් cloud service එක free Microsoft ලගේ හම්බ වෙනවා. ඒක සැලකිය යුතු storage එක. එහෙම නැත්නම් ඔයාලට සාමාන්‍යයෙන් උන Microsoft account එකක් අදලා ඔයාලට මේ පහසුකම් අත්විඳින්න පුළුවන්. ඉතින් අපි ආරක්ෂාව ගැන කතා කරමු. මේවේ ආරක්ෂාව ඇත්තටම 100%ක්ම තහවුරු කරන්න බැරි උනාට සැලකිය යුතු හොඳ ආරක්ෂාව මේවට සපයලා තියෙන්නේ. විශේෂයෙන් Microsoft Google කියන ආයතන දෙක තමයි මට හොඳටම recommend කරන්න පුළුවන්. මේ වෙන ආරක්ෂාව ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. මොකද මේවා ආරක්ෂා කරන්න මේ සමාගම් සැලකිය යුතු පුදලා හැම වර්ෂෙම වෙක් කරනවා. ඉතින් ඒක නිසා කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඕගොල්ලෝ Google Drive එකේ හැරේ එහෙම නැත්නම් Microsoft ලගේ OneDrive හරි මොකක් හරි cloud service එක වගේ ගොඩක් ආරක්ෂිත තැනක ඔයාගේ ෆයිල්ස් ඒ වගේ දේවල් තියාගන්නවා නම් ඒක ඇත්තරම ඔයාගේ පෞද්ගලික ගැත්තට ගොඩක්ම හානියක් වෙන එක නවතිනවා. ඔයාගේ hard drive එකට තර සුරක්ෂිතයි. මොකද හැමතිස්සෙම ඒක ඔයාගේ password එකේ ආරක්ෂා වෙන නිසා. ඒ වගේ මගේ අත්දැකීම මම ඔයගොල්ලොත් එක්ක share කරන්න. මම ගොඩක් ඉස්සර පාවිච්චි කරා ෆෝන් එක. මේ ෆෝන් එක මට නැති වුණා ඊට පස්සේ. මේ ෆෝන් එක නැති වෙලා මම try කරා ගන්න එක හම්බුනේත් නැහැ. කරබෙන් මම මේ ෆෝන් එක නැති වෙලා ගෙදර ආවට පස්සේ මම මෙර ෆෝන් එක පාවිච්චි කරන්න ගත්තා. එදාම මේ ෆෝන් එක අරගෙන මේ ෆෝන් එක ඔක්කොම setup එක complete කරලා ඉවර අතර ගනිද්දී අතර අරගෙන විනාඩි කිහිපයක් ගියේ IR photos ටික videos වගේ ඔක්කොම දේවල් ටික ආවොසරෙන් මේකට ඇවිල්ලා තිබුණා. මේකට හේතුව මේ මම automatically මේ ටික මගේ email එකත් එක්ක sync වෙන්න දීලා තිබුණේ. ඒ ඔක්කොම backup වෙන්න සහ restore වෙන්න. ඒ
එකනිසා මගේ අලුත් ඩිවයිස් එක මේ Gmail එකට කනෙක්ට් කරපුවම අදාළ දත්ත ටික ඔක්කොම ආපවතක් රීස්ටෝර් වුණා. මගේ කන්ටැක්ට්ස්ද හැමදේම මට මේක නිසා හම්බුණා. ඔයගොල්ලෝ තේරෙන්නේ මේ cloud services වල තියෙන වාසිය. කොහොමදත් අපේ ෆයිල් එකට 100% ආරක්ෂාවක් මේ වගේ සපේනවා. ඉතින් ආරාධනා කරනවා cloud services එක පාවිච්චි කරලා බලන්න. මුල් කාලේ අමාරුයි සමහරවිට data ප්‍රශ්නයක් තිබුණොත්. නමුත් ඔයගොල්ලන්ට මේකේ තියෙන වාසිය ඔයා හරියට අවබෝධ කරගත්තොත් ඔයාට තේරෙයි මේ තරම් තවත් හොඳ දෙයක් නැති තරම් වගේ. ඉතින් මේ වීඩියෝ එකට ගිහින් ටිකක් ස්තුති මදකතු මේ වීඩියෝ අගෙන නැත්නම් යාළුවන්ට දෙකට ෂෙයා කරන්න මතක කරන්න එපා. ඒකේ subscribe කරන්න SL Geek channel එකට. දිගට වීඩියෝ SL Geek එක ඔයාගේ අදහස් cloud services සහ අනිත් දේවල් ගැන ඔයාට තියෙන අදහස් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාලා යන්න. එකතුරුවට ගොඩක් ස්තුති. අපි තවත් වීඩියෝ එක හැම වෙලකම ඔයගලට සුබ දවසක්. අපි SL Geek තවත් වීඩියෝ එකක් හමු.